ஐபோவன் සිකුරු ගහයා වෘෂභරාශිගත වීම ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. 2020 වර්ෂයේ මේ මාසේ 19 වෙනිදා උදේ 8:43ට සිකුරු ගහයා තමගේ විෂ්ණු භවන වන වෘෂභරාශියට ප්‍රවිෂ්ට වෙනවා. මේ ඇවිල්ලා ජුනි මාසේ 12 වෙනිදා උදේ 6:12 දක්වා කාලය තුල සිකුරු ගහයා වෘෂභ රාශිය තුල චලිත වෙනවා, එහෙම නැත්නම් හැසිරෙනවා. මේ හැසිරීම ලග්න 12ට කොහොමද බලපාන්නේ, ලංකාවට ලෝකයට කොයි ආකාරයේද බලපෑමක් ඇති කරන්න කියලා කතා කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් ලෝකයට ගත්තාම මේ වෘෂභ රාශියට ප්‍රවිෂ්ට වීම ඉතාම සුබදායකයි. ඉතින් තමාගේ ශස්ත්‍ර භවන වන වෘෂභයට සිකුරු ප්‍රවිෂ්ට වීම වාසනාවන්ත කාලයක් හැටියට හඳුනා ගන්න පුළුවන්. මේ පැමිණීම සමග මේ ග්‍රහයන් හැසිරෙන නැකත් මොන වගේද කියලා බලපෑමක් ඇති කරනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ කාලය තුළ දැන් රවි ගහයා වෘෂභ රාශියේ ඉන්නවා, ඊළඟට බ්‍රහස්පති ගහයා මේ මාසේ පළවෙනිදා ඇවිල්ලා වෘෂභ රාශියේ ඉන්නවා, දැන් සිකුරු වෙනවා. එතකොට වෘෂභ රාශිය ගොඩාක්ම කල එළිය වැටෙනවා. ඉතින් මේ එළිය වැටීමේදී බොහෝ ලග්නවලට සුබදායක තත්ත්වයන් ඇති කරනවා. ඉතින් විශේෂ දේ තමයි මේ කාලය තුළ රවි, සිකුරු, බ්‍රහස්පති කියන ග්‍රහයන් 3 දෙනාම රවිගේ ගිනිකාරක විනාශකාරකී කැති නැකතේ ගමන් කිරීම අසුභදායක තත්ත්වයන් නිර්මාණය කරනවා. විශේෂයෙන්ම රවි සහ බ්‍රහස්පති ග්‍රහයන් කැති නැකතේ 3 වෙනි පාදයේ ගමන් කරනවා, සිකුරු 2 වෙනි පාදයේ ගමන් කරනවා. මේක ලෝකයට එතරම් යහපත් තත්ත්වයක් ඇති කරන්නේ නැහැ, උෂ්ණ තත්ත්වය වැඩි කරනවා. නැත්තම් අපි කියනවා මේකට ආයුර්වේදයේ සෙම විපරිත කරනවා කියලා. ඒ කියන්නේ සීත සහ උෂ්ණ ගුණය දෙකෙම ඇති කරනවා. හරියට උණු වතුර බීලා කූල් බිව්වා වගේ. ඉතින් මේ විපරිත තත්ත්වය නිසා ලෝකේ දේශපාලන බලකඳුරු දෙදරා යන්න පුළුවන්. ඉතාම ඉහළ මට්ටමේ රාජ්‍ය හැටියට සලකන අපි ඔය ධනවත්යයි සම්මත රාජ්‍යයන්වල හැසිරීම ප්‍රවේගකාරී වෙන්න පුළුවන්, යුද්ධයට බර වෙන්න පුළුවන්, ඔවුන්ගේ ප්‍රකාශ අනිත් රටවල් පීඩාකාරී වෙන්න පුළුවන්, ඔවුන්ගේ ගැටුම් අනිත් රටවල් වලට දුර්භික්ෂය උදා කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙවැනි තත්ත්වයකත් ලෝකේ පෙන්වනවා මේ කාලේ. ඒ වගේම ස්වභාවික විපත් වැඩි කරනවා. ඉතින් දැන් අපි දන්නවා බ්‍රහස්පති කියන්නේ පංචමහා භූත තත්ත්වයන් වලින් ආකාශ තත්ත්වය නිවෝදනය කරන්නේ. ඉතින් එයා මේ සියල්ල සමතුලිත කරන ගහයා. ඉතින් මේ සමතුලිත කරන තත්ත්වයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන මේ ගිනිකාරක ගහයෝ. ඉතින් ඒක නිසා ලෝකයේ යුද උණුසුම පැතිරේ යෑමේ අවදානම වගේම ස්වභාවික විපත්වලින් ගිනිකඳු, භූමිකම්පා ඇතිවීම්, හදිසි ගිනි ගැනීම්, ගුවන් යාන සහ මහා මාර්ග කෝච්චි වගේ දේවල් අනතුරු වගේ දේවල් පවා පෙන්වන්න පුළුවන් මේ කාලේ. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයකට ලක් වෙනවා. ලංකාව ගැන කතා කරොත් ලංකාවේ දේශපාලන තත්ත්වය ඉතාම තීරණාත්මක උණුසුම් ස්වභාවයක්, නිකන් කලබැගෑනි ස්වභාවයක් මේ කාලේ ඇති වෙන්න පුළුවන්. මාධ්‍ය මගින් අති විශාල වශයෙන් දේශපාලනය පිළිබඳව කතා බහ කරන්න පුළුවන්. ඒ වගේම රවි, ගුරු, සිකුරු, වෘෂභ රාශි හැසිරීම තුළ එක් එක් පාර්ශ්වවල බලවත් වීමත් තව පාර්ශ්වයන් කඩා වැටීමත් එක එක හවුල් නිර්මාණය වීම තුළ ගැටුම් ඇති වෙන්න පුළුවන්, නීතියට යන්න පුළුවන් මේක. ඒ වගේ පරිසරයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ආර්ථික තත්ත්වය ගත්තාම ලංකාවේ වර්ධනයක් වෙන්නන්නේ මේවයි. ලැබීම් පෙන්නනවා, ජාත්‍යන්තර වශයෙන් ආධාර ලැබීම් පෙන්නනවා. ඉතින් ජනතාවට ඒ පැත්තෙන් සහනයක් ලැබෙන ආකාරය අඳුන ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ වාතාවරණයක් තමයි තියෙන්නේ.
ලංකාව සම්බන්ධින් ගත්තොත්. ඉතින් අපි ලග්නින් ලග්නින්ට පලාපල කතනයට යොමුමු. මැයි මාසේ 19 වෙනිදා සිට ජුනි මාසේ 12 වෙනිදා දක්වා සිකුරු ගහයා වෘෂභ රාශි ගතවීම ලග්න 12ට බලපාන්නේ කොහොමදයි කියලා විමසා බලමු. මේෂ ලග්නය, මේෂ ලග්නයෙන් දෙවැන්නට සිකුරු ගහයා සම්ප්‍රාප්ත වෙනවා මැයි මාසේ 19 වෙනිදා, ඒ වගේම ජුනි මාසේ 12 වෙනිදා දක්වා කාලය තුන. ඉතින් මේ සිකුරු ගහයා තමන්ගේ භවනට පැමිණීම මේෂ ලග්න හිමියන්ට ධනකාරක වෙනවා. බ්‍රහස්පති ඇවිල්ලා ඉන්නවා එතන, එතන සිකුරු යනවා, ඊට අමතරව රවි ඉන්නවා. ඉතින් රජයෙන් කිසියම් වරප්‍රසාදයක්, මුදලක්, බලයක්, ධනයක් ඔබට ලැබෙන්න තිබුණේ නම් ඒව මෙන්න ලැබෙන කාලයක්. ඒ වගේම ඒව ඉල්ලුම් කරන්න හොඳ කාලයක්. ඒ වගේම ඒ වගේ ආයතන හෝ ඒවයි ප්‍රධානීන් හමු වෙලා මේ දේවල් ලබා ගැනීමට උත්සුක වෙන්න හොඳ කාලයක්. ඔබට සුබ ප්‍රතිචාර හම්බෙන කාලයක්. ඉතින් මේක වාසනාවන්ත කාලයක් මුදල් සහ ආර්ථික මාර්ග අතින්. ඉතින් මේෂේ බුධගහයා ඉන්න නිසා අධ්‍යාපනය ලබන දරුවන්ට, ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, ගුරුවරුන්ට, නැත්තම් ශාස්ත්‍රීය සේවයේ නිරත වෙන ඕනම කෙනෙකුට තමාගේ කටයුතු ලබා ගැනීමට, දියුණු කර ගැනීමට, ප්‍රසිද්ධ කර ගැනීමට හොඳ කාලයක් හැටියට අඳුනා ගන්න පුළුවන්. ඉතින් ගෘහ ජීවිතය ගත්තොත් මානසික පීඩා, සිත්තැවුල්, කරදර, බාධක ටිකක් වර්ධනය වෙන කාලයක් හැටියට මේ කාලය අඳුන ගන්න පුළුවන්. ඉතින් හිතේ සතුට නම් අඩුයි. විශේෂයෙන්ම රෝගස්ථානයේ කේතු ගමන් කරනවා. මෙතන චන්ද්‍රයා එකතු වෙනවා. ඉතින් මේ කන්‍යා රාශියේ චන්ද්‍රයා සහ කේතු සංයෝග වීම ඔබට යටි බඩේ අසනීප හදන්න පුළුවන්. ඒ වගේම බඩේ අජීර්ණය වගේ හදන්න පුළුවන්. යම්කිසි රෝගී තත්ත්වයක් බඩේ තිබුණා නම් ඒක මතුවෙන කාලයක් වෙන්න පුළුවන්. ඒක වෛද්‍යවරු අඳුනාගන්න කාලයක් වෙන්න පුළුවන්. යම් ශල්‍ය කර්මයකට ලක් වෙන කාලයක් වෙන්න පුළුවන්. යම්කිසි අසනීප කටයුතු වෙනුවෙන් කිසියම් ශල්‍ය කර්මයකට, එහෙම නැත්නම් රෝග පරීක්ෂාවකට යොමු වෙන්න බලාපොරොත්තු හිටියනම්, ඒක සිදුවෙන්න නියමිතව තිබුණා නම් මෙන්න මේ කාලය එවැනි දේවල්ට ලක් වෙන කාලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෛද්‍යවරු විසින් එවැනි දෙයක් නිර්දේශ කරන කාලය වෙන්න පුළුවන්. ඒකනේ සැලකිලිමත් වෙන්න ඕන. ඊට අමතරව රැකියාවේ පීඩාවක්, හරදරයක් වෙන්න කාලයක් වෙන්න පුළුවන් මේ කාලය. ඒක ඉහළ නිලධාරීන් ආශ්‍රිතව තමයි පෙන්වන්නේ. ඉතින් මේක එහෙම නැත්නම් දඬුවම් දෙන, විනය පරීක්ෂණ තියෙන, ඒ වගේ ආදි වශයෙන් පෙන්වනවා. හැබැයි ආදරයට, ප්‍රේමයට, විවාහයට වගේ ගත්තොත් විවාහයේ සිදුවෙන කාලයක්, විවාහ උත්සවවලට යොමු වෙන කාලයක් වෙන්න පුළුවන්. ඔබ විවාහ වෙලා දරුවන් ඉන්න ජීවිතයේ ගොඩක් දුර ගිහිපු කෙනෙක් නම් මේ කාලය විවාහය නිසා ටිකක් මානසික පීඩා හදාගන්න කාලයක් වෙන්න පුළුවන්. මොනවා හරි සැමියාගේ කටයුතු නිසා, බිරිඳගේ කටයුතු නිසා. ඉතින් මානසිකව ගත්තාම කිසියම් පීඩනයකට ලක්වෙච්ච කාලයක් හැටියට තමයි මේ කාලය අපිට අඳුරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. වෘෂභ ලග්නය මැයි මාසේ 19 වෙනිදා සිකුරු ගහයා වෘෂභ රාශි ගතවීම වෘෂභ ලග්න හිමියන්ට සුබදායක හැටියට සලකන්න පුළුවන්. ලග්නාධිපති ලග්නයට ප්‍රවිෂ්ට වීම විෂ්ණු යෝගයේ හැදීම තමයි මේකට සුබදායක හැටියට අපි සලකන්නේ. ඉතින් මේ ලග්නේ ආශ්‍රිතව සිකුරු ගහයා පැමිණීම නිසා එතන බ්‍රහස්පති ඉන්නවා, රවි ගහයා ඉන්නවා. ඉතින් රවිගෙන් රාජ්‍යකාරක නියෝජනය ලැබෙනවා, බ්‍රහස්පතිගෙන් බුද්ධිකාරක උපදේශනකාරකත්වභාවය ලැබෙනවා, ඉතින් ධනකාරක ස්වභාවය ලැබෙනවා. ඉතින් රජයේ තනතුරු වල උසස් වීම ලැබෙන කාලයක් ඔබට. ඔබ විභාගයක් ලිව්වොත් අනිවාර්යයෙන්ම පාස් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. රාජ්‍ය නායකයෝ ඔබ කරා වශීකృత වෙන කාලයක්, නැත්නම් ඔබ දේශපාලකයන් ඔබගේ කීර්තිය පැතිරෙන කාලයක්, ඔබ වටා අනෙකුත් නායකයන් එකතු වෙන කාලයක්, ඉතින් ඔබට දැනුම බුද්ධිය ළඟා වෙන කාලයක්, ඔබට විස්සුගේ ආශිර්වාදය ලැබෙන කාලයක්. ඉතින් මේ කාලයේ වෘෂභ ලග්න හිමියන්ට මේ සිකුරුගේ මාරුව ඉතාම වාසනාවන්ත කාලයක්. ඔබ කිසියම් ගිවිසුම් වලට එළඹෙනවා නම්,
කිසියම් සැලැස්මක් හදනවනම් ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න ඕනනම් එතකොට ඔබ කාගෙන් හරි උදව් උපකාර ඉල්ලනවනම් මේ ගත වෙන්නේ ඉතාම හොඳ සති තුනක කාලයක් කියලා මතක් කරන්න කැමතියි. ඉතින් වාසනාවන්ත කාලයක් වාසි සහගත කාලයක් හැටියට අඳුනා ගන්න කැමතියි. හැබැයි මේකේ නරක පැත්තක් ගත්තොත් අපි ඔබගේ දරුවන් මේ කාලේ අසනීප වෙන්න පුළුවන්. චන්ද්‍රය කේතුත් එක්ක වෙලා පස්වෙනි රාශියේ සතරුව ගමන් කරනවා. මේ සංයෝගයේ අසුභතාවයක් දක්වන දරුවන් අසනීප වෙලා දරුවන්ට සෙම පීඩා ඇති වෙලා පෙනහළු නරක් කරලා උගුරේ ආබාධ හදලා යටිබඩේ ආසාදන හදලා අසනීප කරන්න පුළුවන්. මේ පිළිබඳව සැලකිලිමත් වෙන්නම ඕන. එතකොට ඔබ ප්‍රේමයේ ආදරය භුක්ති විඳින කෙනෙක් නම් ඒ පිළිබඳව කටයුතු කරන කෙනෙක් නම් මේක අසුභ කාලයක්. ප්‍රේමය නිසා ඔබ මානසිකව වැටිලා ඩිප්‍රෙෂන් හැදෙන්න පුළුවන් ඔබට. ඔබ මානසිකව වැටිලා කම්පා වෙන කාලයක් වෙන්න පුළුවන්. ඔබ රැවටීමට ලක් කරලා අඬා වැටෙන කාලයක් වෙන්න පුළුවන්. ඉතින් එවැනි දේවල් වලට මේක ඊතරම්ම සුභ කාලයක් නෙවෙයි. ඒ නම ඒ වගේම ඔබේ මව අසනීප කරන කාලයක් වෙන්න පුළුවන්. මව ඔබ සමග තරහ වෙන කාලයක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් අවබෝධයෙන් කළමනාකරණය කරගෙන සුදුසු පැත්ත සාක්ෂාත් කරගමින් පරිස්සම් වෙන්න ඕන පැත්ත පරිස්සම් කරගෙන යන්න කියලා මතක් කරනවා. මිතුන ලග්නය. ඔන්න මිතුන ලග්න හිමියන්ට අපි අවධාරණය කළා කියනවා විදේශගත වෙන්න සැලසුම් හදලා තියෙනවනම් කටයුතු කළා තියෙනවනම් ඒ පිළිබඳව ෆයිල් බාර දීලා තියෙනවනම් විදේශ රැකියා ආයතනත් එක්ක කටයුතු කළා තියෙනවනම් ඒ පැත්තට යොමු වෙලා ඒවා හොයා බලලා කටයුතු කරන්න සියලු දේවල් සාර්ථක කරගන්න පුළුවන් සති තුනක කාලයක් එළඹෙන්නේ. ඉතින් මේ සිකුරු වෘෂභ රාශි ගතවීම නිසා ඔබේ දොළොස්වැන්න ඉතාම බලවත් වෙනවා. ඉතින් අපි හිතමු ඔබ රජයේ රැකියාවක් කරන කෙනෙක් විදේශගත වෙන්න බලාපොරොත්තු ඉන්නවා කියලා. ඒක සාර්ථක වෙනවා. ඊළඟට ඔබ මොකක් හරි අහිමි වීමක් නිසා පසුතැවෙමින් ඉන්නවා කියලා රජේ විදේශ කටයුත්තකට ඒක ලැබෙනවා. අපි හිතමු තානාපති සේවය ඔබට හිමි ඔබට ලැබිලා නැහැ. ඔබ ඒකට ඉල්ලුම් කරනවා. ඔන්න හොයා බලන්න හොඳ කාලයක් යන්න හොඳ කාලයක් සාක්ෂාත් වෙනවා. ඉතින් ඊළඟට ඔබ නීතිඥ වෘත්තියේ නැත්තම් නඩුකාර වෘත්තියේ එහෙම නැත්තම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පොලිසියේ බන්ධනාගාරයේ කටයුතු කරනවා නම් ඒවටත් හොඳ කාලයක්. ඉතින් එවැනි ආයතනවල කටයුතු වලට වඩා වැඩි කාර්යබහුලයක් හිමි වෙන වැඩි වාසි සහගත කාලයක් හැටියට අඳුනා ගන්න පුළුවන්. ඉතින් මිතුන ලග්න හිමියන්ගේ අධ්‍යාපනයට හෝ රැකියාවට හෝ විදේශ සිහින සබෑ කරගන්න පුළුවන් කාලයක්. ඒ වගේම විවාහයේ ආදරය වගේ දේවල් වලටත් සතුට ලැබෙන කාලයක්. ඔබ ආදරය ප්‍රේමය විවාහය වගේ කරුණුවලදී ප්‍රමාද වීම නිසා එහෙම නැත්නම් නිවාඩු නැති නිසා ඒව කල් ගියා නම් නැත්නම් ඔබට මොනවා හරි ප්‍රශ්නයක් නිසා මේ කටයුතු යටපත් වෙලා තිබුණා නම් මේ ඒවට හොඳ කාලයක්. ඒ කටයුතු ඉස්සරහට ගන්න සාකච්ඡා කරන්න දිනමක් වාණි යොදා ගන්න ඒ පිළිබඳව ආදරයෙන් සෙනෙහසෙන් කතා කරන්න පුළුවන් කාලයක්. ඉතින් එවැනි කටයුතු වල නිරත වෙන්න හොඳ කාලයක්. විශේෂයෙන් මේ කාලයේ ඔබට පිය සම්භාෂණයේ දේවි විවාහ උත්සවයට යන්නේ දේවි නැත්නම් ඔබේ විවාහය මේ කාලයේදී තීන්දු වේවි එහෙම නැත්නම් ඔබට හොඳ ප්‍රේමයක් හමු වේවි ඔබ මෙතෙක් විවාහ වෙන්න කෙනෙක් නැතුව හිටියනම් ඔන්න හොඳ සහකාරයක් මේ කාලේ ඔබට මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් ඒ කටයුතු වල බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා මතක් කරගන්න. කටක ලග්න හිමියන්ට මේ සිකුරු මාරුව මධ්‍යස්ස ප්‍රතිපල දායක තත්ත්වයක් තමයි ගෙරෙන්නේ. හැබැයි ලැබීම් පැත්ත ඊටාම හොඳයි. වෘත්තීය කටයුතු, අධ්‍යාපනික කටයුතු, ව්‍යාපාරික කටයුතු වලට හොඳයි. ලැබීම් අවහිර වෙලා තිබුණා නම් ඒව ඔන්න ලැබෙනවා. ගිවිසුම් ගහලා තිබිච්ච ඒවා අඩක් සාර්ථක වෙලා තිබුණා, ඉතුරු ටික කරගන්න ලේසි. ඒ වගේම රජයත් සමග මොනවාරි කොන්ත්‍රාත් ගිවිසුම් වගේ දේවල් ගහන්න ඕන නම් නැත්නම් ගහලා තිබුණා නම් ඒවයි වාසියක් වෙන කාලයක්. ඉතින් වෘත්තීය පරිසරයේ ධනවාදී ප්‍රවිෂ්ටයක් තමයි මේ විෂ්ණු රාශියට සිකුරු රාශියට සිකුරුගේ පැමිණීම.
එකොළොස්වැන්න කියන අයස්ථානය මෙතන බ්‍රහස්පති සිකුරු රවි ගමන් කිරීම භාග්‍ය මතු කිරීමක් නැත්තම් වාසනාව මත කිරීමක් කෝටියත් දෝෂ බංග කිරීමක්. ඉති මේක නිසා ඔබට ආර්ථිකවාසි වෙනත් වෙනත් වාසි වඩාත් වැඩිපුර ලබා ගන්න පුළුවන් හොඳ කාලයක්. වෘෂභ ඔබගේ අසුභ පැත්ත ගැන කතා කරොත් චන්ද්‍රයා කේතු සමග සංයෝග වෙලා යන මේ මුල් කාලය විශේෂයෙන්ම රවිගේ කැති නැකතේ රවි සිකුරු බ්‍රහස්පති ගමන් කිරීම නිසා මේ සිකුරු මාරුවේ මුල් දවස් ටික මේ මාසයේ ඉතුරු දවස් ටික දවස් හතරක් පහක් විතර යනකම් ඔබට හොඳ නැහැ. 22 23 24 25 ඊළඟට 28 29 වගේ දින හොඳ නැහැ. ඉතින් අනිත් කාලවක් වානෝ හොඳයි. ඒක නිසා ඔබ ජුනි මාසයේ මුල ඉඳලා ඔබගේ කටයුතු වලද සාර්ථකත්වයෙන් නෙලා ගන්න පුළුවන් කියලා මතක් කරනවා. ඊට අමතරව අපි මුලින් කතා කරා කටක ලග්නෙමියෝ ඉතා දුර්භාග්‍ය සම්පන්න කාලයක ඉඳලා තමයි මේ එන්නේ. නමුත් මේ වෙලාව ඉතා වාසි සහගත හොඳ කාලයක්. නමුත් මානසික පීඩාව තිබෙන අසනීප තත්ත්වයන් තිබෙන යම්කිසි රෝගයකට ප්‍රතිකාරක ලබන අය ඉන්නවා නම් මේ මුල් දවස් ටික හොඳ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක අවබෝධයෙන් කල්පනාකරණය කරගන්න කියලා මතක් කරනවා. මේ මාසේ ඉතිරි දවස් වලින් දවස් 5ක් හොඳයි. ආපහු ජුනි මාසේ ඉඳලා ඉදිරියට ඒ කාලයේ දිගටම වගේ හොඳයි. ඒක නිසා ඔබ මේ කියපු කරුණු අහලා අවබෝධයෙන් කල්පනාකරණය කරගන්න කියන එක මතක් කරනවා. ඉතින් විශේෂයෙන්ම අසනීප තත්ත්වයන් තියෙන අය තමයි මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ. සිංහ ලග්නය සිංහලග්නයට නම් ඇත්ත වශයෙන්ම වෘත්තීය පරිසරය, රැකියා පරිසරය, ව්‍යාපාරික පරිසරය මේ දේවල් වල නිරත වෙලා ඉන්න අයට හොඳ ප්‍රවිෂ්ටයක් ලැබෙනවා සිකුරු වෘෂභ රාශිගත වීම. සිකුරු දහවැන්නට එනවා කියන්නේ ඉතාම හොඳයි. විෂ්ණුගේ රාශිය එයාගේම රාශියට එයා පැමිණෙන්නේ. ඉතින් ඔබට ධනය බලය සහ ඒවායින් ඇතිවෙන සැප සම්පත භුක්ති විඳින හොඳ කාලයක්, වාසනාවන්ත කාලයක්. ඉතින් වෘත්තීය පරිසරයේ, රැකියා පරිසරයේ, ව්‍යාපාරික පරිසරයේ හොඳයි කියලා මම කියන්නේ ඒකයි. ඊට අමතරව විවාහය වගේ காரணා නිසා සතුටු වෙන්න පුළුවන් කාලයක් මෙයා. ඔබට හෝ ඔබගේ දරුවන්ට විවාහය උදා වෙන කාලයක්. ඒක නිසා ඔබගේ සතුට වර්ධනය වෙච්ච කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන් මේ කාලය. හැබැයි මේ මාසේ මුල් සතිය, ඒ කියන්නේ 19 ආරම්භ වෙන සතිය එච්චර හොඳ නෑ. ඒ සතියේ දවස් කීපයක් හොඳ නෑ. එතෙන් සිට ඔබට හොඳ කාලයක් ආරම්භ වෙනවා. විශේෂයෙන්ම හෙමින් නමුත් ඉදිරියට පවත්වාගෙන යන ව්‍යාපාර වලට ඉතාම හොඳ කාලයක් මේ කාලේ. ඒ වගේම දීර්ඝ කාලීනව ඔබට වැදගත් වෙන දේවල් ආරම්භ කරන්න හොඳ කාලයක් වෙනවා. එතකොට විශේෂයෙන්ම ඉඩම් පැත්තෙන්, රැකියා පැත්තෙන්, ව්‍යාපාරික පැත්තෙන් මේ ලබා ගන්න ප්‍රවිෂ්ටය ගොඩාක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම විදේශ ගමන් සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබන දරුවන් මොනවා හරි තීන්දුව తీරන ගන්නවා නම් වාචිතාගත ලෙස ඒ කටයුතු අවසන් වෙන ආකාරය අඳුර ගන්න පුළුවන්. ඉතින් බුද්ධිමත්ව හැසිරෙන්න කියලා මතක් කරන්න. සිංහලං මෙහිමියන් පරිස්සම් වෙන්න ඕන පැත්ත තමයි හදිසි අනතුරු වලින් ගමන් බිමන යනකොට අනවශ්‍ය ගමන් බිමන් යොදා ගන්න එපා. ඒ වගේම ඔබගේ ඥාතීන් නිසා, යාළුවන් නිසා රෝහල් වලට යන්න වෙන, රෝහල් වල දවස් 2-3 ගත වෙන්න වෙන කාලයක් වෙන්න පුළුවන්. එතකොට අනුන්ගේ වාහනය අරන් ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙලා ඔබට ප්‍රතිලාභ ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ පිළිබඳව පරිස්සම් වෙන්න. ඊට අමතරව ගෘහ ජීවිතෙත් අනවශ්‍ය වචන නිසා සැමියා සහ බිරිඳ, නැත්නම් දරුවන් අතර අමනාපකම් වර්ධනය වෙන්න පුළුවන්. අන්න ඒ දේවල් වලින් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ භාග්‍යස්ථානයට සිකුරුගේ පැමිණීම ඉතාමත්ම වාසනාවන්තයි. මෙච්චර දවසක් සිකුරු 8 තමයි ගියේ. ඉතින් 8 අතහැරලා විෂ්ණු භවන වෙන නම වෙන්නට ඇයිම පෙරපින මතු කරනවා. ඔබ పూర్ව සංසාරයේ මොනවා හරි පින් කළා තිබෙනවා නම් අද දවසේ මේ යන කාලයේ ඔබට ඉතාම අසුභ කාලයක් වුණත් අර පෙර කරන ලද පින්වල බල මහිමෙන් ඔබේ වාසනාව ඉස්මතු වෙන කාලයක්. ඉතින් ඔබට ඉදිරි කාලයේදී රැකියාවල
හොඳ තත්ත්වයක් ඇතිවෙනව කියලා දැම් පෙන්න්නනවා. ඔබට ව්‍යාපාරවලින් ආර්ථිකවාසී ඉදිරියේදී ලැබෙනව කියලා දැන් පෙරනිමිති පෙන්නනවා. ඉතින් මේ වාසනාවේ මහිමය පෙන්නන ආකාරය. හැබැයි මේ සිකුරු මාරුවෙන මැයි මාසේ 19 ඉඳලා ජුනි 12 දක්වා කාලයේදී මේ පළවෙනි දවස් කිහිපය විශේෂයෙන්ම 23 දක්වා කාලය එතරම්ම හොඳ නෑ. පරිස්සමෙන් කටයුතු කරන අවබෝධයෙන් කටයුතු කරන්න. මේ සිකුරු මාරුවත් එක්කම ගත වෙන දිනවල ඔබට මානසික පීඩාව ඇති කරන, ඔබ අසනීප තත්ත්වයෙන් ඉන්නවා නම් අසනීප තත්ත්වය ප්‍රවර්ධනය කරන කාලයක්. ඒ කියන්නේ අසනීපය වෙනුවෙන් වෛද්‍යවරු වෙත, ඉස්පිරිතාල වෙත චැනලින් දාන්න යන්න වෙන කාලයක් වෙන්න පුළුවන්. නැත්තම් ඔබ අසනීප මේ ප්‍රතිකාර නොගැනීම නිසා වර්ධනය කරගන්න පුළුවන් කාලයක් වෙන්න පුළුවන්. ඉතින් මේවා බුද්ධිමත්ව අවබෝධ කරගෙන මේ අනුව ක්‍රියා කරන්න කියන එක මතක් කරන්න කැමැතියි. මීට අමතරව ගත්තාම විවාහය වගේ කාරණාවලදී විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයේ ඔබ විවාහය වෙන්න ඉන්න වයසේ ඉන්න තරුණියක් නම් හදිසි විවාහවලට ඔබට ආරාධනා එන්න පුළුවන්. හදිසි සබඳතාවලට ඇරයුම් වෙන්න පුළුවන්. ඉතින් ඒවට පැටලෙන්න හොඳ නැහැ. ඔබට ඔබ රැවටීමට ලක් වෙන, ඔබට මුලාවට පත් වෙන කාලයක් වෙන්න පුළුවන් මේ කාලය. ඉතින් ඒ දේවල් වලින් පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම මොනවා හරි කටයුතු නිසා ඔබ ජීවිතේ එපා වෙලා වගේ ඉන්න අය ඉන්නවා නම් ඒව ක්‍රියාවට නගන්න යන වෙන කාලයක් වෙන්න පුළුවන්. ඉතින් ඔබේ දරුවෝ යම්කිසි පීඩාවකට අහුවෙලා ඉන්න කාලයක් නම් අම්මා තාත්තා මේව දන්න නිසා මේ දරුවන් පරිස්සම් කරගෙන යන්න ඕන සතියක් වෙනවා මේ ආරම්භක සතිය. ඉන් පසු කාලය දරුවන්ගේ වාසනාව මතුවෙලා ඉස්සරහට යන කාලයක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න මුල් දවස් කීපයේ පමණයි ඔබට අසුභතාවයල් පෙන්නන්නේ. තුලා ලග්නය, තුලා ලග්න හිමියන්ට නම් මේ සිකුරුගේ මාරුව මධ්‍යම ප්‍රතිඵල තමයි දෙන්නේ. අති බහුතරයක් ලග්නවලට සුභඵල ගෙනාවත් තුලා ලග්න හිමියන්ට තරමක වාසියක් තමයි සලස්න්නේ. විශේෂයෙන්ම අපි දන්නවා තුලා ලග්නය ගත්තාම තුලාවෙන් අටවැන්න තමයි වෘෂභ රාශියේ. එතකොට 19 මැයි 19 වෙනිදා සිකුරු මාරුව රවි බ්‍රහස්පති සම්බන්ධ වෙන, නැත්නම් ගමන් කරන ගෝචර වෙන අටවැන්නේ සිකුරු ගමන් කිරීම අසුබදායකයි. ඉතින් තුලා ලග්න හිමියන්ට හදිසි අනතුරු පෙන්නන ශල්ල කර්ම වලට ලක්වන කාලයක් හැටියට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම රෝග පීඩා නිසා වෛද්‍යවරු හමු වෙන, වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර නියම වෙන කාලයක් හැටියට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම ඔබට නීතිමය ප්‍රශ්න ඇති වෙන කාලයක් වෙන්න පුළුවන්. ඔබ ජල පීඩාවකට අහු වෙන කාලයක් වෙන්න පුළුවන්. ඔබගේ බඩ උගුර පෙනහළු ආශ්‍රිතව අසනීප තත්ත්වයක් වර්ධනය වෙලා රෝහල්ගත වෙන කාලයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ඇස්වල පීඩාව වෙන කාලයක් වෙන්න පුළුවන්. ඉතින් ඔබට විරුද්ධව කුමන්ත්‍රණකරුවන් නීති හමුවට යන කාලයක් වෙන්න පුළුවන්. ඉතින් ඔබට විරුද්ධව අනිත් අය ඔබට විරුද්ධ පැත්තට පෙළගස්වන කාලයක් වෙන්න පුළුවන්. ඉතින් මේ කාලය ගොඩාක් පරිස්සම් වෙන්න ඕන කාලයක් හැටියට අඳුර ගන්න පුළුවන්. ඉතින් සුභ කටයුතු ගැන කතා කරොත් ඇත්ත වශයෙන්ම ඔබේ දරුවන්ට හෝ ඔබගේ විවාහ කටයුතු වලදී යම් ප්‍රීතියක් භුක්ති විඳින කාලයක් මුණ ගැහෙන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවන්ට යම් මට්ටමක සුභඵලදායි තත්ත්වයක් පෙන්නනවා. ඒ වගේම ඔබ ප්‍රබුද්ධ පුජ්‍යලයෙක් නම් ඔබගේ දරුවන් සහ බිරිඳ ඔබ සමග ඉන්න කාලයක් හැටියටත් මේ කාලය අඳුනා ගන්න පුළුවන්. ඉතින් අකුසල් එළියට ඇවිල්ලා පින යටපත් වෙන කාලයක් හැටියට මේ කාලය අඳුනා ගන්න පුළුවන් නිසා පරිස්සම් වෙන්න ඕන කාලයක් වශයෙන් තමයි තුලා ලග්න හිමියන්ට මේ මාසය පුරාම, එහෙම නැත්නම් මැයි මාසේ 19 ඉඳලා ජුනි 12 දක්වා කාලය අඳුනා ගන්න වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අවබෝධයෙන් නමුත් බුද්ධිමත්ව ක්‍රියා කරන ලෙස මතක් කරමු. උච්චික ලග්නය, උච්චික ලග්නයට විවාහය ලැබෙන කාලය. උච්චික ලග්න හිමියෙක් විවාහ වෙන්න බලාපොරොත්තු වෙන හිටියනම් ඔන්න ඔබට විවාහය ඔබේ ජීවිතයට සැපත් වෙන කාලය. ඔබ විවාහය නිසා සතුටින් සැපෙන් ඉන්න කාලය. ඔබ විවාහ වෙච්ච කෙනෙක් නම් විවාහයේ සතුට සැපත නිසා රස විඳින කාලයක්.
ඉතින් ඔබ විවාහ වෙලා මෙතෙක් සැමියා හෝ බිරිඳ ඔබ සමග හිටියේ නැත්තම් මොනවහරි ප්‍රශ්න නිසා දුරස් වුණා නම් විදේශගතව හිටියා නම් නිවාඩු දාලා ඔබ හොයාගෙන ලංකාවට එන කාලයක් ඒ වගේම ගෙන්න ගන්න පුළුවන් කාලයක් ඉතින් මේ කාලය සතුටින් සැපෙන් ඉන්න පුළුවන් කාලයක් විශේෂයෙන්ම ව්‍යාපාරික සහ සම්බන්ධතා වැඩි වෙන කාලයක් ඔබට අත දෙන්න කට්ටිය ඉදිරිපත් වෙන කාලයක් ඉතින් මේ සිකුරු මාරුව ඔබට වාසනාවන්ත කාලයක් ඇටියට අඳුනා ගන්න පුළුවන් විශේෂයෙන්ම සිකුරු එන්නේ ඔබේ විෂ්ණු රාශිය හැටියට සැලකෙන හත්වැන්නට ඉතින් හත්වැන්නට සිකුරු එනවා ඒ එනකොට බ්‍රහස්පතිතා රවි ඉන්නවා ඉතින් මේ කාලය තුල ඔබගේ හවුල්කරුවන් නැත්නම් ඔබගේ සහකරුවෝ ඔබට වඩාත් සමීපව ක්‍රියා කරන වාසනාවන්ත කාලයක් ඇටියට අඳුනා ගන්න පුළුවන් ඉතින් මැයි 19 ජූනි 12 අතර කාලයේ ඔබගේ ජීවිතයේ වාසනාවන්ත දින කිහිපයක් ඇටියට අපට අඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලැබීම් හොඳයි, රැකියාවල් හොඳයි, ආදායම් මාර්ග හොඳයි. ඉතින් මේ දේවල් ලැබෙනවා කියන්නේ ඕනම කෙනෙකුට සතුට සැපත භුක්ති විඳින්න පුළුවන් කාලයක් ඇටියට දැනනවා. හැබැයි රැකියාවේ ගැටලු ප්‍රස්ස මොනවාරි තිබිච්ච කෙනෙක් නම් මේ කාලය තුල චන්ද්‍රයා කේතුත් එක්ක 11 වෙනි ගමන් කිරීම නිසා ඉදිරි කාලය මේ කාලය නෙවෙයි ඉදිරි කාලය ඒ කියන්නේ ජූනි ජූලි වගේ කාලවල වලදී රැකියාවේ යම් පීඩනයක් ඔබට එනවා කියලා අනතුරු ඇඟවීමකුත් මේ හරහා පෙන්නනවා. ඒ පිළිබඳව ටිකක් සැලකිලිමත් වෙන්න ඕන කාලයක්. ඊළඟට ඔබගේ දරුවන්ගේ කටයුතු නිසා ඔබට මානසික පීඩාව හැදෙන කාලයක්. සමහර විට දරුවා හදිසි අනතුරක් කරගෙන රෝහල් ගත වීම. නැත්තම් දරුවෝ ඔබ කියන දේ නාහ ප්‍රශ්න ඇති කර ගන්න පුළුවන්. නැත්තම් දරුවන්ගේ ප්‍රශ්නයක් නිසා පොලිසියට වගේ යන්න වෙනවා. අන්න එවැනි කටයුතු නිසා මානසික පීඩාවක් මේ කාලේ ඔබට ඇති වෙනවා කියලා පෙන්වු කරනවා. ඉතින් මේ පිළිබඳව සුබ අසුබ මොනවද කියලා අවබෝධයෙන් කටයුතු කර ගන්නවා නම් ඔබට මේ කාලය සාර්ථකව අවසන් කර ගන්න පුළුවන්. එහෙම නැත්තම් දෙක පටලවා ගත්තොත් ඔබට පීඩාවක් තමයි ස්පතු වෙන්නේ. ධනු ලග්නය. ධනු ලග්න හිමියෙක් නම් ඔබ විදේශ ගතවීමට අධ්‍යාපනයේට හෝ වෘත්තීය වශයෙන් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන් හිටියනම් ඒ වෙනුවෙන් පහුගිය කාලේ බර ඇදලා තියෙනවා නම් ඔන්න ප්‍රතිඵල එන කාලය විදේශගතව ඉන්න යාළුවෙක්ගෙන් උදව් ලබා ගන්න පුළුවන් කාලයක්. නැත්තම් ඒජන්සියට ගිහිල්ලා කෝ මගේ කටයුතු කොහොමද කියලා අහලා බලන්න ෆයිල් එක යට තියෙන එකක් හරි උඩට අරගෙන ඔබට අවස්ථාව හම්බේවි. ඔබ විදේශ රැකියාවක් බලාපොරොත්තු වෙමින් ඉන්නම නම් වහාම ගිහිල්ලා ඒ අදාළ නිලධාරීන් හෝ ඇමතිවරය හම්බෙලා උදව් ඉල්ලන්න පුළුවන් කාලයක්. උදව් ලැබෙනවා. ඒක නිසා ඔබගේ කටයුතු ඒ පැත්තට සාර්ථකත්වයේ ලැබෙන කාලයක් ඇටියට අඳුරා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වලට හොඳම කාලයක් මේ කාලය. නිර්මාණ එළිදක්වන්න, එහෙම නැත්නම් අධ්‍යාපන කටයුත්තක නිරත වෙන්න, එහෙම නැත්නම් ශාස්ත්‍රීය කටයුත්තක නිරත වෙන්න මේක හොඳ කාලයක්. ඊට අමතරව ක්‍රීඩාව, සිනමාව වගේ කීර්තිය අත්පත් කරගෙන ඉන්න කෙනෙක් නම් ඔබ අලුත් නිර්මාණයකට අත්පොත් තියන හොඳ කාලයක්. අලුත් නිර්මාණයක් සමාජයට ඉදිරිපත් කරන්න හොඳ කාලයක්. මේ කාලයේ වාසනාව පෙන්නන කාලයක් ඒ පැත්තට. ඒක ගොඩක් පළදායි විදියට ඉදිරියට යයි කියලා පෙන්නනවා. හැබැයි වෘත්තීය කටයුතු රජී රැකියා එහෙම නැත්නම් වැටුපට රැකියා කරමින් ඉන්න කට්ටිය නම් මේ කාලේ මානසික පීඩාවල් ගොඩක් ගෙන එන කාලයක්. වෘත්තීය සමිති ප්‍රශ්න, උද්ඝෝෂණ ප්‍රශ්න, ඊළඟට රැකියාවේ නොකල වරදවල් ඔබගේ මේසුඩ ගොඩ ගැහෙන කාලයක්. පුංචි පුංචි රැකියා කරන අයට මහජනතාවට පීඩාවක් වෙන්න කාලයක්. දැන් රටක් වශයෙන් ගත්තොත් ලංකාව වුණත් මහජනතාව යම් කිසි පීඩාකාරී තත්ත්වයක පත් වෙන කාලයක් හැටියට පෙන්වනවා. ඒ අතරින් ධනු ලග්න හිමියන් මේ කාලය තුල විශේෂයෙන්ම මැයි මාසේ 19 ඉඳලා 25 දක්වා කාලය පීඩාවට ලක් වෙන කාලයක් ඇටියට අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් ඒවා පොඩ්ඩක් අවබෝධයෙන් කළමනාකරණය කර ගන්න ඕන. 25 ඉඳලා ඉදිරියට හොඳයි. ආපහු ජුනි මාසේ මුල් දවස් දෙක තුන හොඳ නැහැ. ආපහු 12 දක්වා හොඳයි. මේ විදිහට තමයි ධනු ලග්න හිමියන් මේ දින කීපය කළමනාකරණය කර ගන්න ඕන. කොහොම නමුත් සමස්යක් ඇටියට ගත්තාම ධනු ලග්න හිමියන්ට වාසිසහගත දේවල් ඉටු කර ගන්න පුළුවන් දින කීපයක් තමයි මේ සිකුරු මාරුවෙන්
ඉෂ්ට වෙලා තියෙන්. ඉතින් සිකුරු මාරුවීම නිසා අවස්ථා පොළුල් වෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි කතා කරේ. රෝග ගැන කතාකරොත් නැත්නම් අසුබ පැත්ත ගැන කතාකරොත් වකුගඩු ආශ්‍රිතව ලිවර් එක ආශ්‍රිතව එහෙම නැත්නම් යටි බඩේ ආහාර මාර්ගය පිළිබඳව යම් කිසි ශල්‍යකර්ම අසනීප වෛද්‍යවරුන් වෙත යොමු වීම වගේ දේවල් පෙන්වනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. එහෙම නැත්නම් අර මම කිව්වේ රජයේ රැකියා කරන කුඩා කුඩා මට්ටමේ රැකියා කරන ලිපිකරුවෝ පහළ ශ්‍රේණිවල අයට යම් මානසික පීඩාවක් ඇති වෙන කටයුතු සම්පාදනය වෙන්න පුළුවන් මේ කාලේ. ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. මකර ලග්නය, මකර ලග්න හිමියන්ට ගොඩාක් වාසිසහගත කාලයක් තමයි සිකුරු ගහයා මැයි 19 වෘෂභ රාශිගත වීම. මකර ලග්න හිමියන්ගේ යෝගකාරක ගහය වෙන්නේ සිකුරු ගහයා. ඉතින් සිකුරු ගහයා විෂ්ණු රාශියට ප්‍රවිෂ්ට වීමත් මකර ලග්නයේ අධිපති විෂ්ණු දෙවියන් වීමත් නිසා ඉතාමත්ම වාසනාවන්ත කාලයක් ආරම්භ කරනවා මේ මැයි 19 ඉඳලා. මුල් දින කීපය හොඳ නැති වුණත් එතැන් සිට ඉතුරු දවස් ටික ඔක්කොම වගේ හොඳයි. ඉතින් ඔබගේ ආදරය, ප්‍රේමය, විවාහය වගේ කටයුතු සාර්ථක වෙනවා. ඊළඟට ඔබගේ ජීවිතයේ තීරණාත්මක වැදගත් සිදුවීම් සිදුවෙන කාලයක් හැටියට මේ කාලය නම් කරන්න පුළුවන්. සමහර විට විවාහය සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට විදේශගතවීම් සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට නිර්මාණයක් එළිදක්වන කාලය වෙන්න පුළුවන්. නැත්නම් විභාගයක ප්‍රතිඵල එන කාලයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකයි වාසනාවන්ත කාලයක් හැටියට හඳුනාගත්තේ. විශේෂයෙන්ම ක්‍රීඩා කටයුතු වල නිරත වෙනවනම්, සිනමාව නිරත වෙනවනම්, නැත්නම් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත වෙන කෙනෙක් නම් ඒවයි ගොඩාක්ම ප්‍රතිඵල පෙන්නන. ඔබට ජයග්‍රහයි පසුබිමකින් තරඟය අවසන් කරන්න පුළුවන් කාලයක් වෙනවා. ඉතින් ඔබ මකර ලග්න හිමියෙක් හැටියට මේ කාලය තුල ඕනෑම වෘත්තීය කටයුත්තකට ක්‍රීඩා, සිනමා, ඊළඟට මාධ්‍ය ක්ෂේත්‍රයේ ඒවට යොමු වීම ජයග්‍රාහී කඩයිමකින් කටයුතු අවසන් කිරීමට හේතු වෙනවා. ඉතින් මේ දේවල් වාසිසහගත විදිහට යොදා ගන්න කියලා මකර ලග්න හිමියන්ට මතක් කරනවා. ඉතින් අසුභතාවයක් ගැන කතා කරොත් නැත්නම් අපල தත්වයක් ගැන කතා කරොත් අපිට කතා කරන්න තියෙන්නේ ඔබගේ මව අසනීප වීම සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ අතේ මොනවා හරි අකුසලයට සම්බන්ධ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. කෙනෙකුට මොනවා හරි පල්ලෙහාට ඇද දැමීමක් නැත්නම් පාප ක්‍රියාවක් ඔබ අතින් වෙන්න පුළුවන්. අන්න එවැනි දේවල් වලින් වැළකීලා ඉදිරියට ඉස්සරහට යෑම තමයි අවබෝධයෙන් ක්‍රියා කරන්න. කුම්භ ලග්නය, කුම්භ ලග්නයේ යෝගකාරකය වෙන්නේ සිකුරු ගහයා. ඉතින් සිකුරු ගහයා වෘෂභ රාශිගත වීම ඉතාම හොඳයි කුම්භ ලග්න හිමියන්ට. ඉතින් විෂ්ණුගේ රාශියට සිකුරු ප්‍රවිෂ්ට වීම නිසා විෂ්ණු ලක්ෂ්මීගේ ආශිර්වාදය ලැබෙනවා. ඉතින් කුම්භ ලග්න හිමියන්ට ජයග්‍රාහී ලෙස තමන්ගේ කටයුතු කරගැනීමට හොඳ මාසයක්, එහෙම නැත්නම් හොඳ කාලවකවානුවක් තමයි මැයි මාසේ 19ත් ජූලි මාසේ 12ත් අතර කාලය. ඒක ඔබගේ වාසනාවන්ත චක්‍රය කැරකෙන කාලයක් හැටියට හඳුනා ගන්න පුළුවන්. ඔබගේ අලුත් නිවසකට පදිංචියට යෑම, එහෙම නැත්නම් අලුත් බද්දට ගනිපු නිවසකට පදිංචි යෑම, එහෙම නැත්නම් ඔබේ රැකියාවේ අලුත් කාමරයක් ඔබට හම්බෙන්න පුළුවන්, නැත්නම් අලුත් ආයතනයකට ඔබ යන්න පුළුවන්, ඔබට වගකීමක් හම්බෙලා ඒ වගකීම ඉෂ්ට කරන්න ඔබ වැඩ බාර ගන්න දිනේ වෙන්න පුළුවන්. ඉතින් මේ කාලය එවැනි කටයුතු වලට ඉතාම සුබයි. ඒ වගේම ඔබගේ නිවසේ උත්සව ශ්‍රීයක් යෙදෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබගේ විවාහය, ඔබගේ දරුවන්ගේ විවාහය, ඔබගේ පවුලේ සමීපයේ කාගේ හරි උත්සව කටයුත්තකට සහභාගී වෙන්න පුළුවන්. සතුටෙන් ප්‍රීතියෙන් ගත කරන කාලයක් ඇටියට මේ කාලය අඳුර ගන්න පුළුවන්. හැබැයි ඔබ නිසා, ඔබගේ වචන නිසා, ඔබගේ කතාවල් නිසා පවුලේ අය, එහෙම නැත්නම් යාළු මිත්‍රයෝ හිතරි දෙන්න පුළුවන්, අමනාප වෙන්න පුළුවන්. ඒක නිසා මේ රාහු කුජ සංයෝග වෙලා දෙවැන්නේ ගත කරන කාලයත්, අටවැන්නේ කේතු ගමන් කරන කාලයත් සමීප
අයට ඔබ නිසා පීඩාවක් ගෙන දින්න පුළුවන් නැත්තම් ඔබ ක්‍රීඩාවකින් වගේකින් ජයග්‍රහය නිසා ඔබගේ යාළුවෝ ඊර්ෂ්‍යා කරන්න පුළුවන් ඒ වගේ කටයුතු මේ ග්‍රහචාරය තමයි පෙන්වන්නේ ඒක නිසා ඔබ ඔබගේ ගමන ධර්මයට අනුව නීතියට අනුව ක්‍රියා කරනවා නම් කිසි කරදරයක් නැහැ පීඩාවක් නැහැ සතුටින් ගත කරන්න පුළුවන් ඉතින් ආගමික කටයුතු වල නිරත වෙන්න ඕන කාලයක් හැටියටත් මේ කාලය පෙන්වනවා නමුත් කෙසේ නමුත් ඔබට ඔබගේ කටයුතු ජයග්‍රාහී පරිසලයක් තුර නිර්මාණය කරගන්න පුළුවන් විශේෂයෙන්ම මේ මාසයේ පළවෙනි සතිය ඇර දෙවෙනි සතිය තුන්වෙනි සතිය ඔබට ගොඩාක් හොඳ හැටියට සලකන්න පුළුවන් ජුනි මාසයේ මුල් සති දෙක ඔබට මොන ආර්ථිකමය වශයෙන් නැත්තම් ලියකියවිලි වශයෙන් මොනවා හරි ලැබීම් පෙන්වන කාලයක් සමහර විට කෙනෙක් ඔබට උදව් කරන්න ඉඳලා එක යටපත් වෙලා තිබිලා මේ කාලයේදී ඉදිරිපත් වෙලා එයා ඔබට උදව් කරන්න පුළුවන්. අන්න එවැනි විශේෂ වාසි විදේශයකින් හෝ ඔබ ඔබගේ දුරස් වෙලා හිටි ප්‍රජාවකින් ඔබට ලක් වෙන කාලයක්. ඉතින් මේක ඔබට වාසි සහගත ලෙස හැසිරෙන නිසා මේ කාලයේදී අලුත් ව්‍යාපාරවලට යොමු වීම, අලුත් හවුල්කරුවන් එක්ක යොමු වීම, ඔබගේ ව්‍යාපාරය ටිකක් පුළුල් කර ගැනීම, නැත්නම් ව්‍යාපාරය ටිකක් ඉදිරියට ගැනීම, නිකන් ව්‍යාපාරයට ආයෝජන මුදල් ටිකක් වැඩිපුර යොමු කිරීමට හොඳ කාලයක්. ඉතින් මේව බුද්ධිමත්ව ක්‍රියා කරන්න මේ කටයුතු බුද්ධිමත්ව යොදා ගන්න කියලා අපි මතක් කර සිටිනවා. මීන ලග්නය. මීන ලග්නයට ඉතාමත්ම තීරණාත්මක සති තුනක කාලයක් තමයි මේ හමු වෙන්නේ. මැයි මාසේ 19 වෙනිදා සිකුරු ගහයා වෘෂභ රාශි ගත වීම නිසා ඔබගේ එදිනෙදා කටයුතු වල වාසි සහගත ස්වභාවයක් තියෙනවා. ඔබ දේශපාලකයෙක් නම් ඔබට පිළිගැනීම ඇති වෙන කාලයක්. ඔබට හොඳ කණ්ඩායම් එකතු වෙන කාලයක්. ඒ වගේම ඔබට අන් අයගේ උදව් උපකාර ලැබෙන කාලයක්. ඉතින් මේ කාලය වාසි සහගතවල ලෙස කටයුතු සම්පාදනය වෙනවා. හැබැයි විශේෂයෙන්ම රැකියා පරිසරය තුළ වෘත්තීන් තුළ ව්‍යාපාර තුළ ලැබීම් වලට හොඳ කාලයක් නිසා ඔබ ආයෝජනය කරලා තියෙනවා නම් කිසියම් මුදලක් ඒව දැන් ඔබගේ අතට ගන්න ඔබගේ account දාන්න පුළුවන් හොඳ කාලයක්. එහෙම නැත්නම් ඔබ කොහේ හරි සතුටින් සංචාරයකට යන්න සුදුසු කාලයක් වෙනවා. ඈතකට යන්න ඔබේ මුදල් වියදම් කරලා ඔබේ සතුට භුක්ති විඳින්න අන්න ඒ පැත්තට හොඳ කාලයක්. මේකෙදි පරිස්සම් වෙන්න ඕන පැත්ත තමයි ඔබගේ වචන නිසා, ඔබ ගන්න තීන්දුව නිසා, ඔබගේ තීරණ නිසා අන් අයගේ හිත රිදෙන්න පුළුවන්. ඔබගේ ප්‍රජාවගේ පහළ ප්‍රජාවගේ විරෝධී ඔබට එල්ල වෙන්න පුළුවන්. ඒ වගේම ඔබව හැරදාලා යන්න පුළුවන් ඔබට නොකියාම. ඔබට හා කියලා ඔවුන් රහසිගතව ඔබ හැරදා යන්න පුළුවන්. මෙන්න මේ දේවල් වලින් පරිස්සම් වෙන්න ඕන. ඒක නිසා ඔබ තීන්දු නියෝගදී ඒතරම් සුදුසු වෙන්නේ නැහැ. ඔබගේ හිතවත් පරිසරයට නැත්තම් හිතවත් කණ්ඩායම් වලට එහෙම වුණොත් ඔබ රැවටීමකට ඉදිරියේදී ලක් වෙන බව පෙන්වන ගහචාරයක් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ගෘහ ජීවිතය අසනීප නිසා එහෙම නැත්නම් ඒ ඇත් එක්ක කටයුතු වලට ඔබ වෙලාව වෙන් නොකිරීම නිසා පීඩාව ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් ඔබට දරුවා ඉස්කෝලෙන් ගන්න කියනවා. නැත්නම් ඔබට ගෙදර බඩු ටික ගේන්න කියලා බඩු ලිස්ට් එකක් බිරිඳ අතට දෙනවා. නමුත් ඔබ රැකියාවේ සහ වෙනත් කටයුතු නිසා මේ දේවල් මගහැරෙනවා. යන්නේ එවැනි කටයුතු නිසා ගෘහ ජීවිතේ ටිකක් පීඩාව විඳින්න පුළුවන්. ඊට අමතරව අසනීප තත්ත්වයන් ගත්තාම හිස කැක්කුම හැදෙන්න පුළුවන්. තද උණ හැදෙන්න පුළුවන්. ඒ වගේම මොනවා හරි රෝගයකට ප්‍රතිකාර ලැබනවා නම් ඒ රෝගය උස්සන්න වීම නිසා නැවත නැවත වෛද්‍යවරුත යොමු වෙන කාලයක් වෙන්න පුළුවන්. ඒ ගිහිල්ලා හරි ප්‍රතිකාරයක් හරි බෙහෙතක් ලැබෙන්නේ නැති කාලයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕන. ඒක නිසා ඉවසීමෙන් සහ බුද්ධිමත් ගොඩාක්ම ක්‍රියා කරන්න ඕන කාලයක් තමයි මේ වෘෂභ රාශිගත වීම. කොහොම නමුත් ඔබට එදිනෙදා කටයුතු වලදී බොහොම සතුටුදායක ලෙස වාසි සහගත ලෙස හැසිරීම පෙන්වනවා කියලා මතක් කරන්න කැමතියි. අපි දැන් කතා කරා 2024 මැයි මාසේ 19 වෙනිදා
සිකුරු ගහයා වෘෂභරාශිගතවීම ජුනි මාසේ 12 වෙනිදා දක්වා ලග්නයෙන් ලග්නයට පලාපල කොහොමද කියලා. ඉතින් මෙතෙන්දී විශේෂයෙන්ම අවධානයට ලක් කරන්න ඕන කාරණිය තමයි රවි ගහයාට අයිති කැති නැකතේ මේ වෘෂභ රාශිය තුළ රවි බ්‍රහස්පති සිකුරු මේ මාසේ තුලදිම තමයි මේ රාශියට මේ 3 දෙනා පැමිණෙන්නේ. බ්‍රහස්පති පැමිණෙන්නේ මැයි 1 වෙනිදා, රවි පැමිණෙන්නේ මැයි මාසේ 14 වෙනිදා, සිකුරු පැමිණෙන්නේ මැයි 19. මේ එකම රාශිය තුළ ගිනිකාරක විනාශකාරී කැති නැකතේ 3 වෙනි පාදයේ සහ 2 වෙනි පාදයේ මේ ගහයන් චලිත වීම විපරීත තත්ත්වයක් පෙන්නනවා. අවුවයි වැස්සයි එකට සම්මිශ්‍රණය වෙලා පෙන්නනවා. වායුගෝලයේ කැළඹෙන ස්වභාවය පෙන්නනවා. එතකොට තද උණුසුමක් උඩින් පැතිරෙනවා පෙන්නනවා. ඉතින් මේ පිළිබඳව අපි කතා කරා. මේවා ලග්නෙන් ලග්නයට කතා කරනකොට ඔබගේ උත්පත්ති කේන්දරේ ග්‍රහ පිහිටීම් වර්තමාන ග්‍රහ ගෝචරයට සහසම්බන්ධ වෙන්නේ කොහොමද කියලා සහ මේ සිකුරුගේ මාරුව සඳුගෙන් සිකුරු කොහොමද ආදී වශයෙන් හරියට බලන්න ඕනේ. ඉතින් ඔබගේ පෞද්ගලික ජන්ම පත්‍රය ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියා හෝ සුදුසුකම් ලක් දක්ෂ ජ්‍යොතිර්වේදියෙක් ලවා පරීක්ෂා කරවගෙන අවබෝධයෙන් මේ ඉදිරි කාලයේ කටයුතු කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ කාරණා තමයි අපිට සිකුරුගේ මාරුවත් එක්ක කතා කරන්න තියෙන්නේ. ඔබට ජයග්‍රාහි විස්සුගේ ආශිර්වාදය ලැබෙන මාසයක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කර සිටිනවා.